අයිබෝන් දරුවනේ ඉතින් 2022 නව වසර ලබන මේ දිනේදී ජනවාරි පළවෙනිදා ඔබ විවිධ ආශ්‍රවවලින් විවිධ කතන්දර විවිධ උපදෙස් ලබන්නට ඇති ඉතින් ඔබ වාසනාවන්තයි මොකද ඔබේ වැඩිහිටියෝ ඔබේ ගුරුවරු ඒ වගේම රටේ විශේෂ පුද්ගලයන්ගෙන් මේ විදිහට ගුරුහරුකම් ලබන්නට ඉතින් එය ඔබේ ජීවිතයේ 2022 නව වසර සාර්ථක කර ගැනීමට වැදගත් වේවි. ඉතින් GICTS Global ICT School ආයතනය නියෝජනය කරමින් ඔබ සියලු දෙනාටම තවත් වටිනා උපදෙස් කීපයක් මේ නව වසර සම්බන්ධයෙන් ලබා දෙන එක මගේ යුතුයකම කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම මම හිතුවා ඔබට මේ විස්තර ටික අද දවසේ කියන්නම ඕන කියලා. So let me do this speech in English also. English medium වලිනුත් මෙම කතාව යම් ප්‍රමාණයක් කියවීමට මොකද සමහර දරුවෝ ඉන්නවා English medium පමණක් අධ්‍යයන කටයුතු කරන. එහෙනම් මම ඕන් වෙනුවෙමුත් වචන කීපයක් කියන්න. First of all, I would like to wish you all a very happy and prosperous new year 2022. So I would like to extend my support. I would like to give my support to you all by giving some advices, and that will surely polish your life, and that will surely shape your life in this 2022 new year. For betterment of understanding, I will do my speech in English and Sinhala both. So I would like you to listen to the appropriate one. I think both speeches you must study or you must go through, because that will be helpful for your future. Okay, so let me start. Mama aramba karanna. දරුවනේ පළවෙනි දේ තමා 2021 වෙද්දී අපි දෙපැත්තකින් පීඩනයකට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එකක් තමා තාක්ෂණයේ අසීමිත දියුණුව, අනිත් එක ඔකලු දන්න හැමෝම දන්න කොරෝනා වෛරස් එක. ඉතින් මේ දෙකෙන්ම කොහොමද අපි පීඩනයට පත් වෙන්නේ? ඒක දැන ගැනීම වැදගත්. ඒ කියන්නේ කොරෝනා වෛරස් එකෙන් අපේ ජීවිතේ අපේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇති කරනවා වගේම අනිත් පැත්තෙනුත් අපේ ජීවිතේ ගැටලු ඇති කරනවා තාක්ෂණය. මොකද තාක්ෂණය නොදැනීම කියන්නේ නිදහසට කාරණයක් නෙවෙයි. ඔබ දන්නවා ඔබේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතින්න ඉඩ තිබුණා. ඔබ තාක්ෂණය නොදැන සිටියා නම් ඔබේ දෙමව්පියෝ තාක්ෂණය ගැන යම් හෝ දැනුමක් නොතිබුණා නම් ඔබේ අනාගතයම අඳුරු වෙන්න තිබුණා මේ කාලේ. මොකද ඔන්ලයින් එඩියුකේෂන් ගොඩක් අය අකමැති දෙයක්. හැබැයි ඒකේ ගොඩාක් පොසිටිව් සයිඩ්ස් තියෙනවා. ගොඩක් හොඳ පැති තියෙනවා. ඉතින් හැබැයි ඔන්ලයින් එඩියුකේෂන් නොතිබුණා නම් ඔබට අකුරක්වත් ඉගෙන ගන්න බැරි වෙන කාලයක් ආවා. දැන් චුට්ටක් විතර ඔන්න රිලීස් වෙලා තියෙනවා. හැබැයි මේ රිලීස් එක ග්‍රාන්ට් එකක් විදියට ගන්න එපා. මේ රිලීස් එකෙන් ඔගොල්ලෝ මේ නිදහසෙන් ඒක අයුතු විදිහට හිතන්න එපා. දැන් නම් ඔන්ලයින් නැති ඔන්ලයින් ඉවරයි කියන එකකින් එන්න එපා. එහෙම හිතන්න එපා. මොකද තාක්ෂණය ඔබට වඩා ඉදිරියෙන් ඉන්නවා. තාක්ෂණික ලෝකය ඔබට වඩා ඉදිරියෙන් ඉන්නවා. මුළු ලෝකයම ඔබට වඩා ඉදිරියෙන් ඉදිද්දී ඔබ විතරක් තාක්ෂණයෙන් පිටපසට දුවන්න එපා. මොකද ඔබ යම් තැනකදී අසරණ වෙනවා. එහින්ද මේ තාක්ෂණය කියන දේ අනිවාර්යයෙන්ම ඔබේ දෙමෝපියන්ට දරුවන්ට මේ සියලු දෙනාට වැදගත්. එහෙනම් දෙපැත්තකින් ඔයගොල්ලෝ ප්‍රෙෂර් වෙලා ඉන්නවා වෙන්න. හැබැයි මේ තාක්ෂණික දැනුම නිසි පරිදි ඔබ ගත්තන තාක්ෂණික දැනුම නිසි පරිදි ඔබ ලබා ගත්තන ඔබ අනිත් අයටත් වඩා පහසුවෙන් ජීවිතේ ජය ගන්නවා වෙන්න පුළුවන්. මොකද දුෂ්කර ප්‍රදේශයක ඉන්න දරුවෙකුට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම හොඳම ගුරුවරු ලෝකේ හොඳම අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් කියන ඉඟිය මේකෙදි අපිට හම් වෙලා තියෙනවා. ඔබට පුළුවන් අවශ්‍ය නම් ඔක්ස්ෆර්ඩ් ආයතනයේ නැත්නම් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ විශේෂයෙන් ඔක්ස්ෆර්ඩ් කියන්නේ ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. ඒතර මේ විශ්වවිද්‍යාලයේ
ඔවුන් විසින් දෙන දැනුම ඕනනම් ඔබ නිවසේ සිට ලබා ගන්න. ඔබ ඉන්නේ අන්ත දුෂ්කර ප්‍රදේශයක වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් නම් අන්තර්ජාලයට පිවිසෙන්න ඔබට ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ හොඳම ගුරුවරුන්ගෙන් ඔබ ඉන්න ප්‍රදේශය ගැන හිතන්නවත් නැතුව ඔබට නිවසේ සිටම වඩාත් ආරක්ෂිතව අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඔබේ කාලය ඉතුරු වෙනවා. ඔබ මහමගදී ආරක්ෂිතයි. ඔබේ දෙමව්පියෝ ඔබ වෙනුවෙන් වෙන්කර කාලය යම් ප්‍රමාණයක් මහමගට නාස්ති වුණා ඒක අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආරක්ෂාව ගැන වුන් වද වුණා යම් අවස්ථාවලදී ඒක මේ වෙද්දී යම් ප්‍රමාණයක් අඩු වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් අන්තර්ජාලය හරහා ඔබට එන ත්‍රෙඩ්ස් තියෙන නැත්නම් අන්තර්ජාලය හරහා ඔබට එන බලපෑම් තියෙන සියලුම දේවල් වල දෙපැත්තක් තියෙනවා දරුවනේ. පිහියක් ගත්තම මේ පිහියේ මිනිස්සෙක්ව කපලා මරලා දාන්නත් පුළුවන්. ඒ වගේම මේ පිහියෙන් කෙනෙකුට කන්න බොන්න දීලා ජීවත් කරන්නත් පුළුවන්. ජීවිතේ පහසු කරන්නත් පුළුවන්. ඒ වගේ තමයි අන්තර්ජාලය. අන්තර්ජාලය වැරදි භාවිතයෙන් ඔබ විනාශ කරලා දාන්න පුළුවන්. වැරදි හොඳ භාවිතයෙන් ඔබේ ජීවිතේ ශස්ත්‍රය කරන්න පුළුවන්. ඔබව ජයග්‍රාහකෙක් කරන්න පුළුවන්. හරි. මම ඒ ටිකත් ඉංග්‍රීසි වලින් කියලා ඉන්න. Okay. So what I was telling my dear kids, what I was telling, so due to this coronavirus pandemic as well as due to the technology enhancements or the technology developments, I think you all got pressure. So you all got some pressure in your life during the past period, because you know it was not an easy job to adapt to online education, because your education system was mostly manual offline system which was there in the school. It was not really easy to adapt this, even for the teachers and to the parents and to you. It was a challenge. So I think you got pressured, some of you. Yes, I know those who have sound knowledge in technology, those who have good knowledge in technology got the benefit, whereas the student who have less knowledge in ICT field, they were really upset. It was unpleasant for them because they couldn't join to a meeting properly. They couldn't join to their online conference class in classes properly. So that was a challenge. Their parents couldn't support them because parents were having issues in the technology. But now you think now COVID is somewhat over. Now it is like, now it's fading out. So now we can go back to our normal education. No, don't think like that. Not having education in the technology field is not a grant. So you should know the technology. Otherwise, you are going to the reverse direction in the world, because world is moving forward with the technology. Whereas you have to think, you have to move with the world. So think about the benefits that you're having. You can find one of the best teachers in the island. You can find one of the best teachers for this use for your subjects. Not only that, you can access the world-class universities. You can get world-class education. You can know about what other kids are doing in the world. You can interact with them. You can interact with the international teachers. So that is a benefit, because you also know where the world is moving. There is benefit for your parents too. And it is secure. It's highly secure. It's stopping unnecessary time wastage to the roads and buses or the vehicles, where your parents had to worry when you go to physical classes. Your parents had to worry a lot. So how my kid is secure? So I have to go with him. I have to come back with him. So all this time, their time they had to spend to those tasks. But now you can spend more time with your parents at your home, having secure education in online. But don't think that everything is 100% perfect. So do the internet, the world of the cyber world. So do that. That is also having some issues. So think about knife. You can cut a person and you can kill a person with a knife, but no one is going to do that, because you know that that is a bad practice. That is not a good thing. So do internet. Internet can help you climb the ladder and find a better life for your future. Is beneficial, as well as if you misuse that, it is not beneficial. It can even ruin your life. So that's where the parents need to be aware of the technology, because parents know the goods and bads better than children.
children, they know the technology better than parents sometimes. But the ethics, things, the goods and bads, the parents must teach. The parents must guide. That doesn't mean you have to keep your child alone in a completely closed room for your education, for their education. You have to protect your child in in the home environment also, because this is a global environment. Anyone can access their computer. Anyone, they can access everyone in the world. So the parents need to know about that as well. Okay, shifting back to the single speech. Metama Darwane Lankawe Mevedi Tate. Api ekapataking pandemic kicking, coronavirus came batakanagam, ani petting ape artika prashnak, artika ape rata, tama bararum madavia pasukana, bararum avadia pasukana yuga. Iting AKD obey demopio. මට පුද්ගලිකව කතා කරන සමහර දෙමෝපිය පවා කියන මේක මේ අසීරු තත්ත්වයක් මේක ගොඩාක් අමාරුයි අපිට ෆේස් කරන්න අපි හැම සබ්ජෙක්ට් එකකටම ළමයින් වගේ এডুকেෂන් උන් නවත්තන්න බෑ ඒකෙන් තමයි ළමයට ඉදිරියට යන්න තියෙන්නේ ඉතින් එහෙම කරන් සමහරලට අපිට මේ ඉස්සර කළාට වැඩිය අමාරුයි සමහර අය ඉන්නවා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් their income is good but some parents they are suffering with this pandemic so businesses are going down එතකොට මේ වගේ අසීරු අවධියක අපි ඉන්නකොට අපේ අධ්‍යාපනය අපි කොහොමද මේ ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් විදිහට හදාගන්නේ මේක හොඳ අවස්ථාවක් මොකද අපි ඉගෙන ගන්න ජීවිතයේ අපි අවුරුදු 13ක අධ්‍යාපනයේ අපිට ගොඩක් දේවල් unlearn කරන්න ඉගෙන ඉගෙනුම අමතක කරන්න මහන්සි වෙන්න වෙනවා මොකද අපි ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමය තරම යල්පැන ගිය එකක් ඉතින් මේ යල්පැන ගිය අධ්‍යාපනයක් අපි ලබා ගත්තම අපි මොකද කරන්නේ අපි වෘත්තියකට යද්දී නැත්නම් විශ්වවිද්‍යාලයට යද්දී අපිට මේ අධ්‍යාපනය ලබා ගත්තේ අන්ලර්න් කරන්න. එහෙම නැත්නම් අමතක කරන්න මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒ අවාසිය මම හිතනවා දැන් පොඩක් අඩු වෙලා කියලා මේ ජෙනරේෂන් එකට. ඕගොල්ලන්ට පොඩක් අභියෝගයක් තමයි මේක. හැබැයි ඔයාලට අර අන්ලර්නින් පීරියඩ් එක අඩුයි. හේතුව අවිධිමත් සහ සමහර දේවල් යල්පැන ගිය දේවල් අපේ ඔළුවට දාගැනීම නිසා අපේ ඔළුව අනවශ්‍ය දේවල් වලින් පුරවා ගන්න සිද්ධ වීම යම් තරමක් අවම වුණා මේ නිසා. श्रीलंका එතකොට අපි හිතන්න හොඳනේ අපේ මේ සීමාව ඇතුලේ මේ කොටු කරලා තියෙන මේ සමුද්‍ර සීමාව ඇතුලේ ඉඳගෙන අනේ අපි දියුණු වෙන්නේ නැහැනේ නෑ නෑ ලෝකයක් විදිහට අපි දියුණු වෙනවා ඔබ මේ ලෝකයේ සමාජිකයෙක් සයිබර් වර්ල්ඩ් එක ගැන හිතන්න අන්තර්ජාලයෙන් සම්බන්ධ වුණ ලෝකයේ ඔබ සමාජිකයෙක් එතකොට ඔබ පිටුපස්සට යන්නේ නැහැ ඔබ දියුණු විය යුතුයි ඔබට අවශ්‍ය නම් ඔබට රුපියල් වලින් මුදල් ආයෝජනය කරන්න පුළුවන් තවත් අවශ්‍ය නම් ඔබට ඩොලර් වලින් ආයෝජනය කරන්න පුළුවන් රට කියන සීමාවට ඩොලර් කියන එක බාධකයක් වුණත් ඔබ කියන කෙනා මේ රට කියන සීමාව ඉක්මවා යයි ඉති. ඒක තේරුම ඔබ රට යන්න ඕන කියන එක නෙවෙයි. ඔබ ලෝකේ සමාජිකයෙක් විදිහට ඔබ ඉන්න ඕනම ස්ථානයක සිට ලෝකයට සම්බන්ධයි අන්තර්ජාලය හරහා. එම නිසා ඔබ කියන පුද්ගලයා ගැන පමණක් හිතන්න මේ අවස්ථාවේදී මේ බාධක මේ බෝඩර්ස් ක්‍රොස් කරන්න. මේ බෝඩර්ස් ක්‍රොස් කරන්න. ෆිසිකලි ක්‍රොස් කරන එක කරන්න පුළුවන්. ඒක භෞතිකව අපිට වෙනත් රටකට යන්න පුළුවන්. හැබැයි එහිමට ඊටත් වඩා පහසුවෙන් ඔබට ලොජිකලි ක්‍රොස් කරන්න පුළුවන්. තාර්කිකව ක්‍රොස් කරන්න පුළුවන්. මම එහෙම කරපු දරුවෝ පෙන්නන්න ඉදිරියේදී. නැවතත් ඉංග්‍රීසි භාෂාවට. සිදුවන අපහසුතාවය ගැන අතරම කනගාටු වෙනවා. එක අතකට ඔබ මේක ගන්න වාසියක් විදියට මොකද මම එකම දේ සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් කියද්දී ඔබ දෙකටම සම්බන්ධ වෙනවා නම් ඔබ භාෂා දෙකේම යම් දැනුමක් ලබා ගන්නවා. ඒ මොනිසා ඒක negative විදියට ගන්න එපා. ඍණාත්මක විදියට ගන්න එපා. Okay my dear kids. The problem is here. We are in Sri Lanka. We are suffering from pandemic. Not just that. We are suffering from a bad economic recession. This economic condition will not support you for your future and the education and your development. But you have to cross the borders. Don't think
we are just isolated in a country. We are connected. We are connected through the internet. So we are not isolated. We can move to the world. Okay, let's say world is not there in Sri Lanka, but we can move to the world and bring. So there are methods. Only thing is we think we are in the border. We have O levels, we have A levels, we have scholarship. So that is the border that we are in. We are in a psychological border. So that psychological border you have to bridge. You have to move out. Either you can do this physically by moving out of the country by migration. That is a physical way of doing that, but that is somewhat difficult. But there are always it is possible to logically break this barrier. You can bring dollars. Even I can bring dollars, you can also do that. We all can do that. Being at home, being a kid. Yes, you can do that. So that is, I'll show you enough examples from the blog. We are a blob. We are civilians in this blob, in Earth, in the planet Earth. Think like that. That is, so expand your border to planet Earth now. Because you are in the Sri Lankan border, expand it to the planet Earth border. After expanding that to planet Earth border, expand that to the universe. So that is totally up to you. We can do that. So don't think about this small well that we are in. We are actually forcefully, we have put into that well and asked to be in that, but don't do that. You can reach it. All levels, A levels, these are university entrance, all level, A level, UGC. These are just myth. Just some borders. But you have to think beyond that borders. These borders inside the small island. But if you go beyond that, you will see the world. So I invite you to explore the world rather than exploring Sri Lanka and rather than exploring the troubles. Why we explore troubles? Troubles are already there. Enough troubles are there in Sri Lanka. Why we explore troubles? We can explore the positive world, which is beyond the border of our island. May oba sitina seemawa. May sit oba sitina seemawen obbe vishala lokayak tiyena eka dakimu. Me tiyenne pinlanthaya lokeye tiyena හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන රට ඔවුන්ගේ අධ්‍යාපනයේ එක පන්ති කාමරයක් ඔබ දකිනවා ඇති ඔවුන්ගේ ඇඳුම් සීමා කර නැත ඔවුන්ගේ නිදහස සීමා කර නැත ඔවුන් නිදහස් මනසින් ඉගෙන ගන්න දරුවා මේ තියෙන ඔවුන් ලෝකයේ මේ education rank most efficient education systems in the world. So they are not limited. They are not limited. Even their costumes or the way that they look, how they should come to their class, it's not limited. What they can do is not limited. It's not limited to a syllabus. ඒක කිසිම වෙලාවක විෂය නිර්දේශකට සීමාවක් කරලා නැති දෙයක්. මම දැක්ක එක්තරා තැනක එක්තරා ප්‍රකාශයක් ඉන්ලන්තයේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය මගට අවුරුදු 36ක් විතර මගේ වයසට යම් නැති වෙන්න පුළුවන් මේ හරියට කොහොම වුණත් එතුමිය කෙනෙක් තනකදී පාසල් ස්කූල්ස් බී රෙඩි ලෑස්ති වෙන්න පාසල් ලෑස්ති වෙන්න අලුත් දරුවෝ පාසලට එනවා ඔවුන් වෙනුවෙන් හැඩගැසෙන්න ලෑස්ති වෙන්න ස්කූල්ස් බී රෙඩි ටු ඇඩැප්ට් අකෝඩින් ටු ද newcomers api etthara mehema kiyaida api newcomer kenek widiyata paasalata adapt wenna habai pinlanthe adhyapane kiyena paasalata navadaruwan enawa paasala laasthi wenna paasala kiyala kiyanne guru warun siyala denata kiyena oba laasthi wenna ounge awashyatha anuwa heda gasin ounta ona de denna oba laasthi wenna ounta ona adhyapane denna oba laasthi wenna habai ape paasal kiyena ළමයින්ට ඉස්කෝලේ එන්න මේ ටික ලෑස්ති කරගන්න මේ ටික ඕන මේ 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 පොත් ටික ඕන මේ මේ ඕන මේවා බෑග් ඕන මෙච්චර ගාණක් කරන මේ ටික ඔක්කොම අරගෙන ගන්න ඕන මේ සිලබස් එක බලා ගන්න ඕන මේ විභාගෙට ලෑස්ති වෙන්න ඕන මේ වගේ මෙහෙම පාස් වෙන්න ඕන මේ ටික කරලා ඉස්කෝලේට හරියන විදිහට ලෑස්තිලා ඉන්න. There is a difference. අපි ඔතන තමයි ඉන්නේ අපේ වෙනස ඔතන.
So our education system forced our students to adapt according to the education system, whereas the PIN learned the best education system in the world is telling the schools or the education systems to adapt according to the students' requirements to address the future generation. The future is coming. You ready for the future? The future is you. Oba daruan, oba tamana agathiya. Oba wenuwen last three enna kiyala wedi hitiyanne kiyala. Api yanne ani patthata. Hama tanakema api yanne ani patthata. Oka tama wenas. Hari. Ite obata berida mama oben deyak ahana. Obata berida me goliya antarjathika adhyapana kramayata Sri Lankawe gamaka sitha lasthi wenna. Ayi obata loke dinanna ba. ඔබ හිතනවාද ඔබ ඉන්නේ ශ්‍රී ලංකාවේ ගමක ඔබට යන්න බෑ නගරයට ඔබට යන්න බෑ කොළඹට ඔබට යන්න බෑ කොළඹින් ඔබට වෙනත් රටකට ඔබ එහෙම හිතනවාද ඇයි ඔබ එහෙම හිතන්නේ ඔබට අන්තර්ජාලය තියෙනවා ඔබ ලෝකෙට විරුද්ධයි ඔබ දන්නවා ලංකාවේ ළඟදී ගායිකාවක් නොවන ගායිකාවක් බිහි වුණා ඇය අන්තර්ජාලය ඔස්සේ ලෝකයට ගියා එහෙම අන්තර්ජාලය ඔස්සේ ලෝකයට ගිය ඕනතරම් මිනිස්සු ඉන්නවා Mark Zuckerberg ලංකාවට එන්නේ ෆ්ලයිට් එකේ නෙවෙයි. Facebook හරහා ඔහු ලංකාවට එන්නේ ඔහුගේ සේවාවක් කරලා. අන්තර්ජාලයෙන්. Bill Gates Microsoft අරගෙන ෆ්ලයිට් එකේ ඉන්නේ නැහැ. නැවේ Windows අරගෙන නැවේනකම් අපි නැවේනකම් පොලිමේ ඉන්නේ නැහැ. මොකද්ද කරන්නේ Bill Gates USA ඉඳන් Windows 11 ලංකාවට එනවා. Bill Gates තමන්ගේ ඔෆිස් එකේ ඉඳි Windows 11 ලංකාවට එනවා අන්තර්ජාලය හරහා. අපි නැවක ඒක එනකම් පොලිමේ බලන් ඉන්නේ කොහො කඩයක් ඉස්සරහා පොලිමේ ඉන්නේ නැහැ ඒ තමයි ලෝකය ලෝකය කියන්නේ අසීමිතයි ඔබට පිවිසිය හැකි අපි සීමාවක් දාගෙන ඒකයි අපි හිතන්නේ එහෙම බෑ කියලා නෑ අපි ඔක්කොටම පුළුවන් දැන් අපි ලෝකයට ලංකාව අරන් යමු මොකද ලෝකය ලංකාවට එනවා අපි එන දිහා බලන් ඉන්නවා අපි ලංකාව ලෝකෙට අරන් යන්න උත්සාහ කරන්නේ නැහැ අපි එක එක කෙනා ලංකාව ලෝකෙට අරන් ගියොත් ලංකාවෙම ඉඳගෙන මුළු ලංකාවම නිකම්ම මේ මුළු ලෝකෙටම ඇක්සස් කරන්න පුළුවන් තැනක් සහ ඊට අමතරව පාලකයන් විසින් විනාශ කළ නොහැකි තැනක් බවට පත් වෙනවා මොකද පාලකයන් විසින් කිසිම අවස්ථාවක ලෝකයේ මේ සුපිරි ධනවතුන් ඔවුන්ව වෙනස් කරලා විනාශ කළා දාන්න බැහැ පාලකෙන පාලනයකට මොකද පාලනයට ඕනුත් අවශ්‍යයි ඉතින් අපි ඒ වගේ strong personalities වෙනවා නම් අපිට පුළුවන් නම් ඒ වගේ සුපිරි චරිත වෙන්න එතකොට කිසි කෙනෙකුට අපේ රට බිමට ඇදලා දාන්න බෑ මොකද අපි විසින් ලෝකය access කරලා තියෙන නිසා අපි විසින් ලෝකයට පිවිසලා තියෙන නිසා ඉතින් ඒක තේරුම් ගත්තා නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් හරි ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක දෙයක් මම කියලා ඉන්නම් මේ තියෙන්නේ ඔවුන්ගේ රජයේ අධ්‍යාපනයක් තියෙන. ඔවුන්ට කැමැත්ත පරිදි තෝරා ගන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩාද, සංගීතයේද, ඉගෙනීමද, විද්‍යා ඉගෙනීම කියලා කියන්නේ සම්පූර්ණම දේවල්. විද්‍යාව, තාක්ෂණය, ක්‍රීඩා, සංගීතය, චිත්‍ර, ඔය ඕනෑම දෙයක්, භාෂා තමන්ට අවශ්‍ය දේ තෝරාගෙන ඊට අවශ්‍ය ගුරුවරු තෝරාගෙන ඔවුන්ට ඉගෙන ගැනීමට අධ්‍යාපනයේද සලසනවා. සරලව කිව්වොත් ඒකයි. In Finland education system the freedom of choice. Students are given the freedom of choice. So they can select sports, they can select the technology, they can select art, they can select languages, anything that they like and the teachers will guide them to reach the pinnacles of that. Reach the great heights of that. That is the education system. Okay, what I was telling, so we think that we are in a boundary and we cannot move out, but that is a myth. We are not in a boundary. We can always move with the world. We can always connect with the world and do things, but we have to think beyond the boundary. So syllabus is a boundary. That's a myth. Forget it. Because syllabus is created by the people who have exceeded the syllabus. Think. Who has created the Newton's law? Newton. Did he learn a syllabus? No. He just went out. Who has created certain laws in mathematics? Einstein. Did he learn a syllabus? No. He went out. Syllabus එක නිර්මාණය කළ තියෙන දරුවනේ syllabus එක
අතික්‍රමණය කළා ඒකෙන් එහා ගිය මිනිස්සු අයින්ස්ටයින් සිලබස් එකක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි ඔගොල්ලෝ දන්න ගුවන් යානා නිෂ්පාදනය කරපු රයිට් සහෝදරයෝ සිලබස් එකක් ඉගෙන ගත්ත අය නෙවෙයි ඔගොල්ලෝ ඉගෙන ගන්න ඔගොල්ලෝ අහලා තියෙන නිව්ටන් සිලබස් එකක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි ඒගොල්ලෝ ඕගොල්ලන්ට සිලබස් එක හදලා දුන්නේ ඒගොල්ලෝ විසින් සිලබස් එක අතික්‍රමණය කළා කියලා ඒගොල්ලෝ අතික්‍රමණය කළා නැත්නම් ඒගොල්ලෝ සිලබස් එක ඉක්මවා ගිහිල්ලා සොයාගත්ත දේවල් තමයි ඔගොල්ලෝ කොටු වෙලා ඉගෙන ගන්න ඒගොල්ලෝ හොයාගත්ත දේවල් ඉගෙන ගන්න ඒක කරන්න එපා කියන්නේ නැහැ ඒ හොයාගත්ත දේවල් වලින් ඔබට යන්න ඔබ උත්සාහ කරන්න එතන විතරක් රැඳෙන්න එපා ඒගොල්ලෝ කී දේ ළඟ විතරක් රැඳෙන්න එපා ගුරුවරයා විසින් සිසුන් තනිය යුත්තේ ගුරුවරයා අභිභවා යාමට කියලා අපි ප්‍රකාශයක් තියෙනවා අපි හැමෝම එහෙමනම් ඔයාගේ ගුරුවරයෙක් තමයි අයින්ස්ටයින් ඔයාගේ ගුරුවරයෙක් තමයි අයිසැක් නිව්ටන් ඔවුන් විසින් බිහි කළ විද්‍යාව කියන විෂය ධාරාව අභිභවා යන්න ඔවුන්ට එහා එයයි අවශ්‍ය ඉතින් දරුවනේ අපි චූටි උදාහරණයකින් මෙතනට ප්‍රවේශ වෙමු ඊට කලින් මම කිව්වා මම මෙහෙම ලංකාවේ ඉඳගෙනම ලෝකයට ගිය දරුවෝ ගැන පෙන්නනවා කියලා මේ කීපයක් දරුවෝ ගැන විතරක් නෙමෙයි මිනිස්සු ගැන ඔගොල්ලෝ දන්න කුමාර සංගක්කාර ක්‍රිකට් කෙනෙක් විදිහට ඔගොල්ලෝ දන්නේ හැබැයි මෙන්න මේක කියවන you all know කුමාර සංගක්කාර as a cricketer but think about this එයා මොනවද කරන්නේ සංගා was the senior prefect head body of the school entered to the law faculty of university of colombo but was unable to finish the degree initially due to his cricketing commitment he later completed masters in law from the university ඔහු ඔහුගේ උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා කියලා කියන ඔහු යන්නේ මොනවද නීති විෂය ඉගෙන ගන්න ඔහුට සම්පූර්ණ කරගන්න බැරි වුණු උපාධිය ඔහු පසුව පශ්චාත් උපාධියක් වශයෙන් සම්පූර්ණ කරගන්නවා යුනිවර්සිටි එකෙන් ඔහු වෘත්තීයමය ක්‍රිකට් කෙනෙක් හැබැයි ඉගෙන ගන්නේ නීති විෂය මේ තව කෙනෙක් මෙයා නම් ඔයාලා නොදන්නවා වෙන්න බෑ මිස්ටර් බී මුළු ලෝකෙම දන්නේ කොමඩි නළුවෙක් විදියට හැබැයි ඔහු කවුද කියලා හොයලා බැලුවොත් ඔහු ඉංජිනේර කෙනෙක් හරි ඔහු ඉංජිනේර කෙනෙක් ඒකත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් හැබැයි ඔහු ප්‍රසිද්ධ වෙන්නේ විකට නළුවෙක් විදිහට මේකෙන් මොනවද ඔබ ඉගෙන ගන්න ඕන ඔබ ඉගෙන ගන්න ඕන සියලුම දෙනා වෘත්තීන්ට නිෂ්පාදනය කළ නැහැ මේ ලෝකයේ සබහා ධර්මයේ විසින් වෘත්තීන් වෙනුවෙන් ප්‍රොඩක්ෂන් එකක් නැත්නම් වෘත්තීන් වෙනුවෙන් කරන නිෂ්පාදන නෙවෙයි ඕගොල්ලෝ ඉංජිනේරු වෘත්තිය වෛද්‍ය වෘත්තිය ඔහෝ ගුරු වෘත්තිය වෙනුවෙන් කරන නිෂ්පාදන නෙවෙයි ඕගොල්ලෝ ඔයගොල්ලෝ ලෝකයේ අපූර්ව නිර්මාණ ඕගොල්ලන්ට පුළුවන් මේ ලෝකයේ ලස්සන තැනක් කරන්න. එහෙමනම් ඕගොල්ලෝ තමයි ඕගොල්ලන්ගේ නිර්මාණය. ඔයාලමයි ඔයාලා. ඔයාලා හොයාගන්න කවුද ඔයාලා කියලා. එතනදී ඔයාලට විෂය නිර්දේශ හරහා යන්න වෙයි. හැබැයි ඔරුවකින් අපි ගංගකේ ගොඩ ගියාට ඒ ගොඩ ගියාට පස්සේ ඔරුවක් කරේ තියාගෙන යන්නේ නැහෙනි. ඒ නිසා විෂය නිර්දේශ හරහා වෙතෙන් කරා ඔයගොල්ලෝ යන්න විභාග හරහා ඔයගොල්ලෝ යන්න පාසල් හරහා ඔයගොල්ලෝ යන්න. හැබැයි අවසානයේ ඔබ කවුද කියලා හොයාගන්න. ඒක සමහර දරුවෝ මුලින්ම කරනවා. සමහර දරුවෝ මුලින්ම මේක හොයාගන්නවා. එහෙම අය තමයි ඉක්මනින් ලෝකෙ දිගන්නේ. ඉතින් මේ ඉන්නේ මේ වගේ විශේෂ දෙයක්. හරි මේ ඉන්න දරුවෝ කුඩා කාලයේදීම ලෝකය ආක්‍රමණය කළා කියලා. මුළු ලෝකෙම දන්න ලෝකෙම ප්‍රසිද්ධ YouTube channels කරලා දැන් හැමෝම YouTube channels කරන්න පටන් ගන්න එපා මම කියන්නේ මේගොල්ලෝ කරලා තියෙන එක දෙයක් සමහර දරුවෝ සෙල්ලම් බඩු ගැන සමහර දරුවෝ ඔය වගේ මේ මේ තියෙනවා මේ මේ ගොඩාක් දේවල් games ගැන සමහර දරුවෝ කුංචි ළමයින්ට මේ තියෙන හදන එක එක කෑම වර්ග කුංචි ළමයින්ගේ games සෙල්ලම් කරන විදි සෙල්ලම් කර ඔය දේවල් ළමයෙක් කියන්නේ ළමයෙක් ළමයේ ළමා කාලේ නැති කරන්න එපා කියන එක තමයි බොහෝ විට අපි ගුරුවරුන්ගෙන් සහ සියල්ලන්ගෙන් ඉල්ලන්නේ. ළමයේ කියන්නේ ළමයේ කොහො සෑම විටම නිර්මාණශීලී ලෝකේ හොයාගෙන යන අලුත් දේවල් හිතන අලුත් විදියට හිතන කෙනෙක්. ඔහුව සීමා කිරීම තුලින් ඔහුගේ අනාගතය යම් ආකාරයකින් මරා දැමීමක් සිදු වෙනවා. ඒ හින්දා ළමයාට ළමයාගේ නිදහස දෙන්න ළමයාට ළමයා විසින් සොයා ගන්න දේවල් වලට උදව් කරන්න. ඔහුට ඉදිරියට යන්න එතනින් පුළුවන් වෙයි. ඒක තමයි අන්තර්ජාතික මට්ටමේදී මිනිසුන් හිතන විදිහ. ග්ලෝබලි මිනිසුන් හිතන්නේ එහෙමයි. එහෙම හිතන මිනිස්සුන් හින්දා තමයි දරුවෝ ඉදිරියට යන්නේ.
එහෙම නැත්තම් අපි හිතනවා වෛද්‍යවරුගේ පුතේ වෛද්‍යවරයෙක්ම විය යුතුයි. හැබැයි කවදාවත් වෛද්‍යවරයෙක් විශ්‍රාම යනකොට ඒ පුටුව දෙන්න බෑ ආ පුතා ඉන්නකෝ දැන් මේ පුටුවේ කියලා. මොකද නැවතත් ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙලා ඒ අදාළ එක්සෑම් කරලා එහෙම තමයි යන්න ඕන. හැබැයි ව්‍යවසායකගේ දරුවෙකුට ව්‍යවසායකත්වය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ව්‍යවසායකත්වය තමයි ගොඩක් ලෝකෙ තැන්වල තියෙන. ව්‍යවසායකත්වය කියන්නේ තමා විසින් කරන නිර්මාණයක් තුළින් අනිත් මිනිස්සුන්වත් ජීවත් කරන්න පුළුවන් පරිසරයක් හදන එක. මාක් සකර්බර්ග්, ඉලොන් මස්ක් ඔයගොල්ලෝ ව්‍යවසායකයෝ. ලෝකේ ඉන්න මුල් දහ දෙනා මේ ඉන්නේ. බලන්න මේගොල්ලෝ ගැන මේගොල්ලෝ කරන්නේ අනිත් අයට ව්‍යාපාර අවස්ථා සහ ජීවත් වීමේ අවස්ථා ලබා දෙන. මේ ඉලොන් මස්ක් අවුරුදු 50ක් වයස කෙනෙක්. ඉතින් අපෙත් ඉන්න අවුරුදු 50ක්. හැබැයි මෙයා ලෝකේ නම්බර් 1. එයාට තියෙනවා SpaceX කියලා කම්පැනි එකක්. ඒකෙන් කරන්නේ අභ්‍යවකාශ යාන සාභ්‍යවකාශ දේවල් අභ්‍යවකාශ පරීක්ෂණ වලට අදාළ දේවල් බොහෝ විට අභ්‍යවකාශ ගවේෂණ සම්බන්ධ දේවල් වගේම ටෙස්ලා කියන ජනප්‍රිය රථවාහන කා විශේෂයෙන් ටෙස්ලා එකේ අයිතිකාරයා. ඉතින් තාක්ෂණයේ පරිතුරු තාක්ෂණයේ Jeff Bezos අවුරුදු 57යි Amazon කියන සමාගමේ Amazon කියන්නේ ලෝකේ ලොකුම සුපර් මාකට් එකක්. ඕනම කෙනෙකුට දයක් විකුණන්න ඔබට ලංකාවේ සිට වුණත් මොන හරි දයක් විකුණන්න ඕම ලේදී ගන්න එකෙන් පුළුවන්. ලෝකේ පුරාම විසිරිච්ච ලෝකේ විශාලතම පිරිසක් මිලදී ගන්න සහ ගනුදෙනු කරන ස්ථාන. වෙබ්සයිට් එකක් විදිහට තමයි අපි දකින්නේ. ඔහු තමයි මේ. ඔහු ලෝකයේ දෙවනියා. ලෝකයේ තුන්වෙනියා ටිකක් වයස කෙනෙක් යානම් බිස්නස් සම්බන්ධ ව්‍යාපාර සම්බන්ධ. ඉතින් ලෝකයේ හතරවෙනියා බිල් ගේට්ස් Microsoft සමාගම ඔබ මා පාවිච්චි කරන Windows නිර්මාණය කරන Microsoft සමාගම Larry Page ඔහු Google සමාගම Alphabet කියලා කියන Google සමාගම අවුරුදු 48යි බලන්න අඩු වයසකදී ලෝකේ මේ මේගොල්ලෝ හැමෝම ව්‍යවසායකයෝ වෛද්‍යවරයෙක් කියලා මම එක්කෙනෙක් හඳුන්වලා දුන්නේ නැහැ ඉංජිනේරුවෙක් කියලා එක්කෙනෙක් හඳුන්වලා දුන්නේ මේ සියල්ලම දෙනා ව්‍යවසායකයෝ සයිකෘපීන් Alphabet Google සමාගමේ අවුරුදු 48යි ව්‍යවසායකේ මාක් සකර්බර්ග් අවුරුදු 37යි මට වැඩි අවුරුදු කීපයයි අවුරුදු 2යි වැඩි මාක් සකර්බර්ග් මෙටා Facebook ඔහු ලෝකයේ හත්වෙනිය ටෙක්නොලොජි ස්ටිව් වාම එයාගේ අපි චුට්ටක් තියමු එයා අපේ ශේෂ්ඨයට වැඩිය අදාළ නැහැ ඒත් එයා ලෝකයේ 8 වෙනි ස්ථානයේ ඉන්න ලැරි එලිසන් ඔරකල් සමාගමේ නිර්මාතෘ ඒ වගේම වරන් බෆෙට් එයා බර්ක්ෂයර් හැත්වේ සමාගම මේ ආදී වශයෙන් මේ ලෝකයේ මුල්ම කට්ටිය ඔබ දැක්ක තොරතුරු සාක්ෂණය සම්බන්ධයෙන් 8 දෙනෙක් ඉන්නවා ওই 10 දෙනා 8 දෙනෙක් තොරතුරු සාක්ෂණය සම්බන්ධයෙන් ව්‍යවසායකයෝ ඉතින් ලෝකයේ ඉක්මවපු පුද්ගලයා මේ ලෝකය අතික්‍රමණය කරලා ඒ කියන්නේ තමන්ගේ බෝඩර්ස් ඒගොල්ලන්ගේ ඕ ලෙවල් රිසර්ස් කවුරුත් අහන්නේ ඒගොල්ලන්ගේ ඒ ලෙවල් රිසර්ස් කවුරුත් අහන්නේ නැහැ බිල් ගේට්ස් එක ප්‍රකාශයක් කරනවා එක තැනකදී ඔහු කියනවා මම සමහර එක්සෑම්ස් වලින් අසමත් වුණා මගේ යාළුවා සියලුම එක්සෑම් සමත් වුණා ඔහු අද වෙනකොට ඉංජිනේරුවෙක් ඔහු වැඩ කරනවා Microsoft කියන සමාගමේ ඉංජිනේරුවරයෙක් විදියට ඔබ දන්නවද මම තමයි Microsoft සමාගමේ නිර්මාතෘ එතකොට ඔහුව සොයා ගැනීම නිසා ඔහුගේ මිතුරා වෘත්තියක් සොයාගෙන යනවා එතකොට ඔහුව සොයාගෙන යනවා ඔහුව සොයාගෙන යන ඔහුට ඔහු සමාගමේ අයිතිකාරය වෙද්දී වෘත්තිය සොයාගෙන ගිය ඔහුගේ මිතුරා සමාගමේ සේවකයෙක් වෙනවා ඉතින් ඔය යථාර්ථය අපි තේරුම් ගන්න ඕන පුතේ හරි ඉතින් අපි ඊළඟට දැන් මේ ලෝකේ උදාහරණ දැක්ක ලංකාවෙත් සමහර උදාහරණ දැක්ක මම ලංකාවේ ඉන්න එක්තරා කුංචි දරුවෙක් ගැන පෙන්නන්න මේ ඉන්නේ බලන්න මේ ලංකාවේ චූටි දැරියක් දියණියක් ඔහු එය තමයි හිරු නාලිකාව මිලියන එක සබ්ස්ක්‍රයිබර්ස්ලාට ලං වෙන්නත් කලින් එය මිලියන එක සබ්ස්ක්‍රයිබර්ස්ලාට ලං ඔබ හිතලා බලන්න තනි පුද්ගලයෙක් මේ පුංචි දියණියක් දරුවෙක් එය ලෝකයට ලං වෙලා තියෙනවා. ඇයට තියෙනවා ලෝකයේම ප්‍රසිද්ධ පිළිගත් YouTube channel එකක්. මේ ඉන්නේ.
ඇයගේ Village Life කියන channel එක YouTube called Play Button එක දිනාගත්තා. මිලියන එක subscribers ලා මිලියන එක audience එකක් හදාගෙන ඉන්න නිසා. So this is Chandina from Sri Lanka. So you can see she has reached the world. She has exceeded and she has reached the world. So being in Sri Lanka, doing a small channel about the village foods in Sri Lanka in English medium using ICT. I already saw some people. So who has changed their career, who found themselves and become the famous people. One person, Kumar Sangakkara, is a lawyer. He wanted to enter the law faculty, finally gave up and finally completed his master's in University of Colombo in law. But he's a cricketer. See here, Mr. Bean, he's a comedian, a comedy actor, but he is electrical engineer. So, but he found him. So top 10 people in the world, I said that top 10 richest people in the world, out of them, 8 are from the technological field, found themselves rather than finding a career. So there's a special statement by Bill Gates, the owner of Microsoft. He's telling that I failed some exams, but my friend passed all the exams. So now he's working as an engineer in a company called Microsoft, and I am the owner of Microsoft. So his friend wants to find a job, a career, and he wants to find himself. Bill Gates found himself, so become the top 10 richest people, as well as Bill Gates' friend found a career, a job to work under his company. So that is the thing. So you have to find yourself first, then find. So you know the famous characters in the world. So including Muhammad Nabi, Lord Buddha, and Jesus. Everybody, they found themselves. Others are just followers. So those who found themselves, so it is really difficult to study you. Before studying the world, you have to study you and find yourself. That's what I want to tell. And here, these are kids. But these kids, they are doing their favorite things. Kids are always kids. Their parents let them enjoy their life as kids, because we cannot enjoy that life back. As kids, we can't be kids again. Their parents support in their level best to become the kids. They are enjoying their life while they are having world famous YouTube channels for their activities. They are world famous. They are using social media effectively for support their parents. They are using social media effectively to support their parents. So that's the thing. And you can see this is a Sri Lankan kid. She's only 10 years old. She started her YouTube channel when I think she was 8 years old. What she's doing, she's explaining about the food, but her grandma's cooking there, and she's explaining about those village food to the world. She has crossed the boundary of these islands. She has crossed the boundary of the island and become a world famous character. That's what you have to do. Okay. So you can watch the video, you can search her. Her name is Chandina. You can just search her and get more information about her. Okay, little break. Punchi break ekak. Break ekak kiyuwata break ekakma nemei. Movie ekka punchi kotasak mama obalanta pennana avasaanaya. Meka pennanna hetuwak tiyena. Meka ehema me obalanta aadarshayakatama ganna puluwa movie ekak ne. Meka ne ara surangana kathawak wage deyak. Balannako. This is not real, right? This is just a movie. Let's watch small part of that.
මේ මම මේ පාට් එක ගත්තේ last airbender කියන movie එකේ I just put I just captured this part from the movie last airbender so it's a cartoon as well that's a movie from M. Night Shyamalan you can just watch it if you like ඔබ කැමති නම් එක බලන්න ලස්සන කතාවක් හැබැයි ඒක කතන්දරයක් විතරයි හැබැයි මෙතන තිබ්බා එක විශේෂ දෙයක් ඒවා මේ පෘථිවියෙම හැදුණු දේවල් වතුර ගින්දර භූමිය වගේ දේවල් මේකෙන් ප්‍රධානම දෙයක් තමයි වතුර මොකද ජීවයේ පුල්පත ජලය නිසා ජලය ගැන කිව්වම මේ ජලය ගැන විවිධ දේවල් ඔයාට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් I think the English medium students can understand the what is there in the screen therefore I'll explain in Sinhala right so those who are doing only in English medium just go through the content in the screen Your mind is like this water, my friend. When it is agitated, it becomes difficult to see. But if you allow it to settle, the answer becomes clear. Obey manas jalaya vage. E kalabala unam kalatunam mukadavenne. Obata pahadiliva pain in hai. Habe yata nivenna dunnam. Obata pahasuyen pilithuru hoya ganna puluwan. ජලයෙන් ඔබ ඉගෙන ගත යුතු දේ. You can't stop the waves but you can learn to swim. ඔබට රළ නවත්තන්න බැරි වේවි. හැබැයි ඔබට හිනන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල නේද? ඔබට රැලි රළ සියල්ල නවත්තන්න බැරි වේවි. ඔබට බාධක නවත්තන්න බැරි වේවි. හැබැයි ඔබට පියන් මේ ඔබට ඉගෙන ගන්න පුළුවන් පිහිනලා මේ මේවා දයජය ගන්න. බාධක වුණ තරම් තියෙන ජීවිත ඊළඟට තියෙනවා river knows this there is no hurry we shall get there someday ගංගාව මෙහෙම දෙයක් දන්නවලු හදිසියක් නැහැ හැබැයි කවදා හරි අපි අපේ නවාතැනට යනවා අපේ අවසන් නවාතැනට යනවා ඉතින් එතෙක් එහෙමින් ගලනවා ඔබ නවතින්නේ පව ඔබ හිමින් ගලා යන්න ඔබ කවදා හරි ඔබේ අරමුණට ළඟා As the water shapes itself to vessel that contains it, so a wise man adapts himself to the circumstance. Vatura yam vidhihekata bhajane hadaya ganna sema oba pululwa hitanawanam oba ema avasthawata hadaga henawa. Avasthawa kumak unath e satutudayi unath asatutudayi unath. E tama vatura obata kiyadena tawat paadu. Hari. මේ විදිහට වතුර ගැන ඔබට වතුර කියන්නේ මේ ලෝකයේ ආරම්භය ජීවේ ආරම්භය අපි මේ පරිසරයේම කොටසක් අපි මේ පරිසරයේම කොටසක් අපිට පුළුවන් පරිසරයේ තියෙන දේවල් අපි හරහා උදාහරණ channel එකක් බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නබිතුමා ආදී අපි අදහන ආගමික නායකයෝ සමහර විට අපි අදහන ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ චරිත ඔවුන් කරන්නේ මේ විශ්වයේ ඇති දේ අයිසෙක් නිව්ටන් ගැලීලියෝ ගැලීලි අයිසෙක් නිව්ටන් ඊළඟට අයින්ස්ටයින් ඔය සියලුම පුද්ගලයෝ ඔවුන් කරන්නේ විශ්වයේ දැනට පවතින දෙයක් ඔවුන් හරහා විශ්වයට උදාහරණයක් කිසිවක් නොපැවති දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ එක තැනකදී කියනවා මම කරේ මම මේ බුද්ධ ශාසනයේ තියෙන ලෝකයේ ධර්මතාවයේ තියෙන මේ මම කරේ මේ ධර්මතාවය පිලිසතර කරනවත මුදාහැරීම පමණයි ලෝකේ. ඉගෙන මේ සියල්ල ලෝකේ තියෙන දේවල් මේ විශේෂ චරිත කරන්නේ ඔවුන් හරහා මේ දේවල් මුදාහැරිනවා ලෝකෙට. ඔබට අයත් කරගන්න අයිති කරගන්න දෙයක් මේකේ නැහැ. ඔබ ජීවත් වෙන්න ඕන මේ පෘථිවියේ පොළවේ. හැබැයි ඔබට පුළුවන් ඔබ තුලින් රසවත් ලස්සන දේ ලෝකෙට මුදාහැරින්න. ඒ මුදාහැරින ඔබ ඒ තුලින් තෘප්තිමත් වෙනවා. ඔබ තමයි ලෝකය. ඔබ තමයි ජීවිතය. The life is this. What you are doing, you are a channel. What Lord Buddha, Jesus Christ, what these people have done, what the Isaac Newton, Galileo Galilei, Neil Armstrong, what these people have done, the famous characters like Einstein, what they have done, the knowledge and wisdom, everything is there in the universe. What they have done,
they became a channel and released this wonderful knowledge and wisdom to the world. That's what they did. And we don't have anything to own from this world, and we are just a part of world. We are a channel, and being a wonderful channel, you can release the wisdom, knowledge in the world through you, and then you will enjoy your life while others will enjoy your work. So that's what you have to do. Oba me loke kotasak pamana e kotasa oba anugata wenna loke. ලෝකයයි ලෝකයේ දිහාවට ඔබ අනුගත වෙන්න ඊට ඔබට පහසු වේ ජීවත් වෙන්න. ඉතින් මේක තමයි මට 2022 ඔයගලන දෙන්න ඕන දිගම දිග පණිවිඩය. මම හිතනවා මුල සිට අග දක්වා ඔබ අසා සිටියානම් ඔබ බැලුවානම් ඔබ දැක්කානම් ඔබට ඇසුනානම් ඔබ 2022 දී ලෝකේ වෙනස් කරනවා. හැබැයි ලෝකයේම සමාජික එක් විදිහට මිසක් ලෝකයෙන් එපිටට යන වෙනත් කෙනෙක් විදිහට නෙවෙයි ලෝකයේම කොටසක් සබහා ධර්මයේම කොටසක් වෙන ඔබට පුළුවන් මේ සබහා ධර්මයේ තියෙන ලස්සන ලස්සන දැහැ අනෙකුත් මිනිසුන්ට උදාහරණයි සියලු දේ ඔබ තුලින් ගලා යනවා දුක සතුට කියන දෙක ඉතින් ඒකට ඉඩ දෙන්න ඇඩැප්ට් වෙන්න वोट मुखाद वतुरे वतुर क्या अनुगत वोट टीचर्स एक्सेप्टेंस वतुर रत्करादि वाष्प वतुर सीतल करादि मिदे गणी भवने वे वलाकुलु हदे दरागन बेरितरं बरवेडि वेदि कड़ा हेले वेस्स वगे गलागने आई पल्लम दिगे पल्लम वेडि वेदि कड़ा हेले दिया लक वगे එහෙම කඩාහැලෙන දියැලක් වගේ කඩාහැලෙන වතුර ඊට පස්සේ මොකද වෙන්නේ තැනි තලාවකදී ගඟක් වගේ ගලාගෙන යන්න පුළුවන් දුරකනා ගිහිල්ලා නවතින්න කියන තැනදී නවති නැවත වේල්ලා බැඳලා ඇරලා දුන්නොත් වේල්ල නැවතත් කඩාගෙන හැලේ ගලාගෙන යයි මුහුදට රත් වෙද්දි නැවත වාෂ්ප වෙයි සීතල වෙද්දි බිමට වැටේ ගණී භවනයේ වෙලා තවත් සීතල වෙද්දි මිදේ අයිස් වෙලා කවදාවත් වතුර නවතින්නේ නැහැ. ඔහු කරන් වතුර කියන දේ පුද්ගලයෙක් නම් එය පුද්ගලයා කරන්නේ අනුගත වීම ඒ තුල විවිධත්වය සහ ජීවිතය ලස්සනයි. ඉතින් 2022 මගේ පණිවිඩය. Okay my dear kids the last statement the world water teaches you acceptance. So when you do something here you can see when it is too hot it's evaporation and after condensation as clouds then it will come down as rain so maybe if it is too cold there will be snow and ice when it is a slow it will slowly move as a river when it is a big slope it will be a waterfall when it is a land it will be a river or lake or even ocean so that will teach you the acceptance you have to adapt according to the situation no matter whether it's good or bad so all goods and bads are there in our lives so we cannot stop so 2021 was not a good year for me but it was 2021 now it is 2022 I don't know what's going to happen in 2022 maybe it will be a worse it will be something even worse than 2021 don't but we have to accept that is life accept and move slowly till our destination okay so with that message I'll stop from here wish you all very happy and prosperous new year 2022 and we'll see you in the classroom goodbye good luck stuti subha 2022 නවසරයි